ඉස්කෝලේ මිස උඹලයි ලොකු සර්යන්ද කියලා තිබ්බනේ. ඔබද මේ ගෙදර පිටිනියෙක් කියලා එකෙක් ඉන්නවා. උන් හොදයි මේ ගෙදර බයිසිකලේ අඩේට තියන්නේ. මුන් ටිකක් උදේ තියාගෙන බයිසිකලේ ඉස්කෝලේ ගියා නම් ඉවරයිනේ බං. තියාගෙන යන්න තිබ්බා. ඔය අතමගලේ හුලන් තිබ්බන. ඉතින් මේකට හුලන් ටිකක් ගෙවුණා නම් උඹට මක් වෙනවද? ඉංගුත්තරයා වගේ කකා බිබි ගෙදරට වෙලා ඉඳපන්. එතකොට ඔක්කොම හරි. හරි දැන් උඹට ප්‍රශ්න තියෙන මං ඉස්කෝලේ යන එකනේ. මං ඉස්කෝලේ යන්නේ නැතු ඉන්න. මටත් මේ ජීවිතේ එපා වෙලා තින්නේද? කවුද බල බෝරු ඉස්කෝලේ යන්න එපා කිව්වේ? අපිට ගොඩ යන්න තියෙන එක මාර්ගය ඕක විතරයි බං. මං කොහොම හරි කරලා උඹලට උගන්නනවා. උඹලව ඉස්කෝලේ යවන්න. උඹ මේ ගෙදර ඉන්න ලොකු එකා. අම්මයි අප්පච්චයි නැති වුණු දවසේ ඉඳලා මං කොච්චර දුක් විඳලා උඹලව හදාගත්තද. මං නැති දවසක උඹේ පෙමුන්ගේ වගකීම බාර ගන්න. ඒ පාරුම කොහෙද යන්න හදන්නේ? ලාල්ල. ලවලන්නට පොඩ්ඩක් ඉඳහන් අපි තැනකන්. සුද්දෝ. වාහනේ තරව වරේ. සුද්දෝ ආනේ මොකද තනියම අද හවස පන්ති ඉන්නවා පොඩ මේට වරෙන්කො එයි මා කාලා දින්න බඩගිනි යමන්කො
ඔබට තා පොඩි බඩුවක් දෙන්න දෙනවා. ඔබ මේ රුපියල තියාගනින්කෝ. එට මං ඔබට රුපියල් දෙකක්ම දෙන්න. දැන් බලයන්. කාලා දින්නේ බඩිගි නේද? ආ මේක කන්න. Thank you.
හඳ ගියදා බැස අහසින් නොයින්ට තරුවට බැරි නෑනි කළුවර මකන්ට උඹ එඬුවට උලලේනි පැලින්ට ඔකේ කෝකන් කෑම පොඩ්ඩක් කිනිට කතා කරපන්කෝ මේ පොඩි කා හැරි කෝබන් කෑම අදත් බඩගින්නේද මට නම් බෑ බම් බඩගින්නේ මැරෙන්න අර තියෙන්නේ බං පිටාගෙන කාපන්කෝ මුළු බිජ්ජක් වගේ බත් කඩක් ඇද්ද මං මුළු දවසටම නේ පොඩ්ඩක් සුද්දත් එකකින් කාපන් මේ දවස් දෙක තුනේ ඉවසල ඉන්න බම්බා තව දවස් දෙක තුනකින් කුටි වැඩ කරපු සල්ලි හම්බවෙනවා වැඩකට යන්න කියපුවාම ඒකටත් එපාල් මං ගිහින් ගුණෙලාගේ අත්තෙන් මඤ්ඤොක් කාලයක් ගලවගෙන එන්න කියපන් බලන්න ගෙදරින් අඩියක් එළියට බඩගින්න මැරුණත් එක එකගේ වතු ගන්න හොරකම් කරන්න යන්නේ. ඉස්සෙල්ලාම අර බෙදලා තියෙන වට්ටික කාපංකෝ. Thank you.